අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද අපි මේ කේක් එක කොහොමද හදාගන්නේ කියලා බලමු. මුලින්ම කරන්නේ බටර් කේක් කිලෝ 1 කේක් එකක් අරන් තියනවා. ඒක අපි හරිමැදින් කපමු. මෙහෙම නූලක් අරගෙන හරිමැදින් තියල ඉවර වෙලා මේ විදියට කේක් එක කපා ගන්නවා. මේ නූල හරියට බැලන්ස් කරලා තියන්න නැත්නම් කේක් එක හරි විදියට කැපෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කේක් එකේ යට කොටස අරගෙන ඉවර වෙලා යට කොටස කියන්නේ මේ කොටස අරගෙන ඉවර වෙලා බටර් අයිසින් ටිකක් ගා ගන්නවා. ගොඩක් ගන්න එපා, පොඩ්ඩක් ගාලා ඉවර වෙලා බෝඩ් එකේ අපි සෙට් කරගන්න නිසා මේ විදිහට පොඩ්ඩක් ගාලා අපි කේක් බෝඩ් එකට මේ විදිහට බැලන්ස් කරලා තියා ගන්න ඕනේ. ඔගොල්ලෝ අකුරු ගහනවා නම් ඒකට ඉඩ තියාගෙන ඉවර වෙලා කේක් එක හරියට තියාගන්න. ඊට පස්සේ අපි කේක් එක සැන්ඩ්විච් කරගන්න ඕනේ. මේ විදියට බටර් අයිසින් ටික අපි කේක් එකේ ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කේක් එකේ අනිත් කොටස හරියට බැලන්ස් කරලා මෙන්න මේ විදියට තියාගන්න ඕනේ. ඒක හරියටම ඒ තැනට සෙට් වෙන්න තියන්න ඕනේ, නැත්නම් කේක් එකේ බැලන්ස් එක නැතුව යනවා. මෙන්න මේ විදියට හරියටම බැලන්ස් වෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි අයිසිං එක කරගන්න ඕන මුළු කේක් එකම. ඔගොල්ලෝ අලුතෙන් කේක් හදන කෙනෙක් නම් කෙලින්ම පයිපින් බෑග් එකෙන් අයිසිං දාගන්න, මේකෙන් කරන්නේ නැතුව. බය වෙන්න එපා, ගාදි නීඩ් නැහැයි කියලා අපි පස්සේ නීඩ් කරගන්නවා කේක් එක. මෙහෙම ඉස්සලාම අයිසින් ටික මුළු කේක් එකේම හිටින විදියට ගාගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපි මෙහෙම වැඩිපුර තියෙන අයිසින් ටික අයින් කරගන්න ඕනේ. ඔගොල්ලෝ ගාව මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා කේක් හදන්න උපකරණ නැත්නම් ඒවට කේක් හදන්න නැතුව ඉන්න එපා.
අපිට ඒවට ආදේශක පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ පාවිච්චි කරන්න නැති හොඳට පිරිසුදු කරගත්ත බැංකු කාඩ් එකක්, ඉන්ෂුරන්ස් කාඩ් එකක්, ඒ වගේ දෙයක් පාවිච්චි කරලා අපිට මේ විදියට කේක් එකක් මීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පළවෙනි කෝඩ් එක තුනී කරගත්තයන් නීට් කරගත්තයන් පස්සේ අපි ආයිමත් අයිසිං ගෑවුන් නැති තැන්වලට ගාගන්න ඕනේ. මේ විදියට ගෑවෙලා නැති හැම තැනකටම අයිසිං ගා ගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් වැඩිපුර තියෙන අයිසිං ඔක්කොම අයින් කරගෙන ඉවර වෙලා අපි නීට් කරගන්න ඕනේ කේක් එක. ඔගොල්ලන්ගෙන් කස්ටම කෙනෙක් රික්වෙස්ට් කරලා තියෙන ගොඩක් අයිසිං නැතුවනම් ඒ විදියට ඔගොල්ලොන් ඉල්ලල තියෙන විදියට කේක් එක නිර්මාණය කරගන්න හැමතිස්සෙම. මේ විදියට වැඩිපුර තියෙන අයිසිං ඔක්කොම ටික අපි අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ කේක් එක නීට් කරගත්තයන් පස්සේ අයිසිං වලට කලර්ස් තුනකින් දාගෙන තියෙනවා. මේ වගේ ඔගොල්ලෝ ගාව තියෙන නොසෙල් තුනක් මේකට පාවිච්චි කරන්න පුළුවන් පොඩි ඩිසයින් එකක් දාගන්න. මං ගාව තියෙන නොසෙල් තුනක් තමයි අරගෙන තියෙන්නේ. මේ විදියට පොඩියට මෙන්න මෙහෙම වටේ කරගන්න තියෙන අයිසිං ටික තද කරලා මෙන්න මෙහෙම. මම මෙතන ලයිට් පින්ක් කරන් තියෙන්නේ. එහෙම කේක් එකේ වටේට මෙන්න මේ විදියට දාගෙන යනවා. මේ නොසෙල් එකම ඕන වෙන්නේ නෑ ඔගොල්ලොන්ගේ ගාව ගෙදර තියෙන නොසෙල් එකකින්. ඔගොල්ලොන්ට එක එක ඩිසයින් දාගන්න පුළුවන්. දෙවෙනිට මම කහපාට අරන් තියෙන්නේ මෙන්න මේ නොසෙල් එකෙන්.
එක පයිප් කරලා උඩට අරගෙන තියෙන්නේ මම. එක ඉස්සල්ලන් වගේ කරකන්නේ නැහැ. මෙන්න මේ විදියට. මම මෙතනදී එග් යලෝ එක තමයි අරගෙන තියෙන්නේ. දැන් අපි මේ හිස් තැන් වැහෙන්න මේ ටික දාගෙන යමු. මේ දම් පාටක දාද්දී හිස් තැන් තියෙන තැන් බලලා තමයි අපි දාන්න ඕනේ. දැන් තව හිස් තැන් වගේ තියෙනවා නම් අපිට මේ විදියට අවශ්‍ය විදියට උඹලා කැමති විදියට මේ හිස් තැන් ටික වහගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි එන්නේ. ඊට පස්සේ අපේ ගාව දැන් ඉතුරු වෙන අයිසින් ටික තියෙනවනේ කලර්ස් තුනේ. ඒ අයිසින් තුනම එක පයිපින් බෑග් එකකට දාගෙන අපි යට එජින් එක යවන්න ඕනේ. මම අර කහ පාට නොසෙල් එකම තමයි මෙතනට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතුරු බට අයිසින් ඔක්කොම ටික එකට දාලා කේක් එකේ යට ලස්සනට ෆිනිෂින් එකෙන්ද අපි එජින් එකක් දාගන්නවා මේ විදියට. මෙන්න මේ විදියට තමයි දැන් කේක් එක තියෙන්නේ. ඊට පස්සේ අපි ටූත් පික් එකකින් ඔයගලන්ට හැපි බර්ත්ඩේද ඔයගලන්ට අවශ්‍ය දේ මෙතනින් ලියා ගන්න පුළුවන්.
ඊට පස්සේ මේ විදිහට edible sprinkles ටිකක් හරි ඔයගොල්ලන්ට කැමති විදිහට කැමති design එකකින් edible දෙයක් මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන icing වලින් වුණත් ඔයගොල්ලන්ට අවශ්‍ය දේ ලියා ගන්න පුළුවන්. ටික ඔක්කොම ටික අපිට පස්සේ අයින් කරගන්න පුළුවන්. හරියට මේක ඔගොල්ලෝ ඇතුළට තිබ්බන් පස්සේ පොඩ්ඩක් තද කරගන්න නැත්නම් එහෙට මෙහෙට යන්න පුළුවන් නිසා මම කේක් එක තියෙන මේ වෙනකන් අපිත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට ඔගොල්ලෝ කැමති නම් අපිව subscribe කරගෙන like එකක් දාගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයිමත් අපි හම්බෙමු.